මේ ආයි වන් සුබ දේශනක් අද මේ කාලයේදී කතා වෙන 20 වෙනි සංශෝධනයේ පිළිබඳව තමයි අද අපි කතා කරන්න හදන්නේ කාන්තාවන් නියෝජනය කරන කට්ටිය විදිහට අද සමහර විට 20 වෙනි සංශෝධනය ගැන කතා කරන අවසාන දවස වෙන්නත් පුළුවන් මාධ්‍ය ආයතන විදිහට 20 වෙනි සංශෝධනය පිළිබඳව ඔබ සිරු දෙනා ප්‍රචාරණය කරන අවසාන අවස්ථාවක් වෙන්න පුළුවන් 20 වෙනි සංශෝධනය මොන ක්‍රමයකින් හරි මේ සම්මත වුණොත් මෙතනින් එහාට දකින්න ලැබෙන රට ඔබ මට අපි සියලු දෙනාටම ප්‍රජාතන්ත්‍රවාදය කියන එක වචනයට පමණක් සීමා වෙච්ච රටක් බවට පත් වෙනවා ඒක මට වඩා හොඳට දැන් මාධ්‍යවේදීන් ඉදිරියේ ඔබ සියලු දෙනාටම පේනවා කියලා මම හිතනවා ඉතින් ඇත්තටම විශේෂයෙන් කාන්තාවන් විදිහට වගේම පුරවැසියන් විදිහට අපි මේ 20 වෙනි සංශෝධනයත් එක්ක අපිට රටක් විදිහට සාධාරණත්වයට ප්‍රජාතන්ත්‍රවාදයට කැමති මිනිස්සු විදිහට ඒ කියන්නේ දැන් අපි අවුරුදු ගණනාවක් තිස්සේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කිවිදේ නඳුනගෙන තියෙන්නේ මේ රට විතරයි එකම රට ප්‍රජාතන්ත්‍රවාදය දීලා තියෙද්දිත් ඒකාධිපතියෙක් අවශ්‍යයි කියලා ලක්ෂ 69ක් ජනතාව ඡන්දෙ දීපු එකම රට ඒකකින් ජනතාවගේ පුදුමාකාර කරුමයක් මොකද තමුන්ගේ විනය තමුන්ට හදාගන්න බැරි මිනිස්සු පිට රටකින් හරි කවුරු හරි ඇවිල්ලා මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා අපේ විනය හදපන් කියලා කියන එකම මිනිස්සු කොට්ටාසයක් ඉන්න රට කොහොම හරි දැන් ඒක ඒ විදිහටම මේ තමුන්ගේ කැමැත්ත සිද්ධ වෙලා තිනවා හැබැයි දැන් කනගාටුට කාරණාව නම් ඒ පිළේම උදවිය මේ 20 වෙනි සංශෝධනය ගැන කතා කරන්න ගිහිල්ලා ගුඩ් පාර්ලිමේන්තුවේ ගුටි ගණ තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ විමල් වීරවංශ කියන පුද්ගලයා හරිද මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් මම පෞද්ගලිකව ඔහුගේ දේශපාලනයට අකමැති වුවත් පුද්ගලෙක් විදිහට මම පුද්ගලෙක් විදිහට සාමාන්‍ය පුද්ගලෙක් විදිහට මම ඔහුගේ සිතුම් පැතුම් හිතාමත් හොඳින් අඳුනවා. ඔහු ඇත්තටම රටට ආදරේ පුද්ගලෙක්. ඔහුත් එක්ක අපි කතා කරලා තියෙන දේවල් වලින් අපිට තේරෙනවා ඔහු ඇත්තටම දේශමාමකත්වයේ පිළිබඳ ඇත්තටම එතුමාට තියෙනවා යම් කිසි හැඟීමක්. ඒ නිසාම තමයි එතුමා මේ 20 වෙනි සංශෝධනයේ මේ දිත්තපුරවැසි කතන්දරයට අකමැති හේතු දෙකක් තියෙනවා. එකක් එතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදා හරි දවසක රටේ අගමැති තත්ත්වයට පත් වෙන්න ඕනේ කියන එක. ඒ කමක් නැහැ. දේශපාලඥයෙක් වුණා ප්‍රාදේශීය සභාවේ ඉන්න සිහින මවන්න ඕනේ මම රටේ ඉහළම තැනට යනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එතුමාගේ අයිතිය. දෙවෙනි එක තමයි එතුමා දන්නවා ඒ ඒකත් එක්ක ඔය මුළු රාජපක්ෂ පවුලටම තියෙන ලොකුම හිසරාදය තමයි ඔච්චර මොලේ තිබ්බා ඒ බැසිල් රාජපක්ෂ කියන චරිතේ. එතුමා තමයි මේ උඩ ඉඳගෙන මේ නූල් ටික තමුන්ට ඕන විදිහට තමුන් කැමති විදිහට මේ උරුකඩ ටික නටවන්නේ කියන එක. ඉතින් ඒ හේතුව නිසා තමයි ජයන්ත කැටගොඩත් එක්ක ওই ප්‍රශ්නේ ඇවිල්ලා පාර්ලිමේන්තුව තුලේ එතුමා ගුටිකන තත්ත්වයකට පත් වෙලා තියෙන නිකන් හිතලා බං ජයන්ත කැටගොඩ කියන්නේ කවුද? විමල් වීරවංශ කියන්නේ කවුද? විමල් වීරවංශ නැත්තම් අදටත් මහින්ද රාජපක්ෂ කියන චරිතය මැද මුලනේ ගෙදට්ට වෙලා අදටත් අර බස් වලින් සෙනගෙයි සෙනග දැන් මේ කාලේ වෙනකොට බස් වලින් එන කට සෙනග ත්‍රිවිල් වලින් එයි ඒ වගේ තත්ත්වයකට පත් වෙලා නිකන් සැඳෑ සමය ගත කරන දේශපාලඥයෙක් විතරයි. හැබැයි එතුමව එතුමා ඉන්න තැනින් නැගිට්ටවලා එතුමා බෑ කිව්වේ. එතුමා තමයි බෑ කිව්වේ මේක කරන්න බෑ කික්කේ එතුමා හිටියේ. හැබැයි බලෙන් මේගොල්ලන් නැගිට්ටවලා උදේ ගම්මන්පිල එතකොට විමල් වීරවංශ නුගේගොඩ රැස්වීම ඔවුන් සංවිධානය කර එතනින් පටන් ගත්ත මහින්ද රැල්ල තමයි අවුරුදු කීපයක් ඇතුළතදී ආණ්ඩුව අනික් පැත්තේ අපි තිබ්බ ආණ්ඩුව අනික් පැත්තේ පෙරලන්න ඔය දැන් ඔය විමල් වීරවංශගේ කටට කෑ ගහන ගොඩක් අය දවස්වල එතුමාගේ කට නිසා තමයි මහින්ද අගමැති වුණේ නැවතත් පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටෙව්වේ කියලා හැමෝම කිව්වා. දැන් එතුමාව එපා වෙලා හිටියට කට්ටිය. ඉතින් ඒ නිසා මම කියන්නේ ඉතින් විමල් වීරවංශ වගේ චරිතයක් ජයන්ත කැටගොඩ කියලා පිනට එන മന്ത്രി කෙනෙක්ද? ජයන්ත කැටගොඩ කියන්නේ දේශපාලඥයක් කරන දේශපාලනයක් කරන කෙනෙක් නෙවෙයි. එතුමා නිකන් අර පිනට කහින කෙනෙක්. ඒ කියන්නේ බැසිල්ට එන්න බැරි හින්දා මේ කාලේ එයා වෙනුවෙන් දාපු කෙනෙක් නිකන් ටික කාලෙකට. ඊට පස්සේ එයා ඉල්ලාස්සලා මේ 20 වෙනි 20 වෙනි සංශෝධනය මේගොල්ලන් සම්මත කරගත්තට පස්සේ බැසිල් මහත්තයා පාර්ලිමේන්තු වෙන කාලෙකට බායි කියලා යන එයා පොඩි බිස්නස් එකක් ඒක නෑ දේශපාලනික් නෙමෙයි. ඒ වගේ මේ తాවකාලිකව පොඩි බිස්නස් එකකට ආපු මිනිහෙක්ගෙන් ගුටි ගන්න තරම් විමල්ට සිද්ධ වුණා නා 20ට කලින් ඔබ කල්පනා කරලා බලන්න 20න් පස්සේ සමහරවිට මදුෂ්ටි වෙච්ච දේ විමල්ට වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ නිසා තමයි
මේකේ තියෙන භයානකකම දැන් මේ දැන්වත් තේරෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න මට හරි කනගාටුයි අලි සබ්රි වගේ මේ උගත් බුද්ධිමත් ජනාධිපති නීතිඥ කෙනෙක් මේ විශ්සේ තියෙන වටිනාකම ගැන අර ලස්සන්ට අයිසින් දදා කතා කරනවා දැක්කම මේ මිනිස්සු මේ මොකටද ඉගෙන ගත්තේ කියලා හිතනවා. ඒ කියන්නේ මෙච්චර විභාග පාස් වෙලා ජනාධිපති නීතිඥ කමට වෙනකන් ආවේ මොකටද කියලා තමන්ගේ ආත්මෙ මේ වගේ පාවා දෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන ලස්සන කතා කරලා GL පීරිස්ලා වගේ උගතුන් මේ විශ්සේ තියෙන වටිනාකම ගැන කතා කරද්දි හරි පුදුම හිතෙනවා අපිට. ඒ කියන්නේ මේ අපි වගේ වයසින් බාල පොඩි අයටත් මේක දිහා බලාගෙන ඉන්නකොට තේරෙනවා නම් මේ රට යන්නේ කොතනටද කියලා. මේ විස්ස තව කතාවක් තමයි මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ගොඩක් අයට මේ විස්ස ගේන එකට පොඩි බයක් තියෙන අනික් හේතුව දැන් මේ කාලේ මේ විස්ස ගේනකොට ඔය රාජපක්ෂලගෙන් ඉන්න දරුණුයි අය කියන කෙනානේ දැන් මේ වෙලාවේ ජනාධිපති වෙලා ඉන්නේ. එතකොට මේ විස්ස ටිකක් ඒ වගේ කෙනෙක් ගේනකොට පොඩි චකිතයක් ඇති වෙන එක සාධාරණයි ඔය ආණ්ඩු පක්ෂයට උනා. මොකද හිටපු කෙනා වගේ නෙවෙයි දැන් ඉන්න කෙනා නිලධාරියෙක් හිටපු. හිටපු කෙනා අවුරුදු 40ක් දේශපාලනය කරලා අර දේශපාලනක්තියක්. හැබැයි මෙතුමා දේශපාලනක්තිය ඉන්නේ නිලධාරී. නිලධාරීත් එක්ක මේ නිලධාරියත් එක්ක නිකන් විවේචනය කරලවත් බේරෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියන එක මම වගේම මාධ්‍යවේදිනුත් ඉතාමත් හොඳට දන්නවා. ඉතින් දැන් මේ යන විදිහ හරියට ඔබ හිතන්න අගවිනිසුරුපත් කරන්න ජනාධිපතිනා. නීතිපති කොහොමත්පත් කරන්න ජනාධිපතිනි. ශ්‍රේෂ්ඨ අධිකරණ මහා අධිකරණ අභියාචනා අධිකරණ විනිසුරුතුමාලා පත් කරන්නේ ජනාධිපතිගේ කැමැත්තට නා. හරිද? දැන් ඔබට මතකයි මහින්ද මහත්තයා ඉන්න කාලේ ඊවා වනසුන්දර කොහේ හරි පොලට එළවලු ගන්න යන ගමන් තමයි කෝල් කරකෝ ඊවා මොකද කියන්නේ මම ඔයාට මේ නඩු කාරදුරයක් දෙන්නද කියලා ජනාධිපතිතුමා ඇහුවේ එහෙම. දෙන්න එක මිත්‍රයෝ නිසා මේ ලෝ කොලෙජ් එකේ. දැන් ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මම මේ කියන්නේ 19ට කලින් තිබ්බේ. හැබැයි මේ විස්සාවට පස්සේ ඔය ඕකම හිතලා බලන්නකො කොච්චර දරුණු වේද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ තියෙන කිසි වැදගත්කමක් නැහැනේ. අධිකරණයේ ඇතුලේ ඉන්න විනිසුරුතුමෙක්ව පත් කරනකොට රටේ ප්‍රධානියා සැටි එකේ වාඩි වෙලා කල්පනා කරනවා ආරයා හොඳයි මෙතනට මෙයා හොඳයි අතනට. හරි මම දැන් අරයට කෝල් එකක් දීලා කියන්න ඕනේ කියලා අර නිවිනිසුරුතුමන්ට කතාලා මේ මොකද කියන්නේ ඔයා හෙට එනවද මම ඔයාට ලෑස්ති කරලා තිනවා ඔයාට ඕනේ ශේෂ අධිකරණයේද එහෙම නැත්නම් අභ්‍යාචන අධිකරණයේද හා මම ඒක දෙන්නම් මොකද කියන්නේ ඒ වගේ තීරණය කරනවා නම් රටක තනතුරු දැන් ඒක තමයි මේ ඉස්සරහට වෙන්නේ දැන් උනේත් ඒකයි ඊට වඩා බරපතල ඉදිරිය මේක වෙනවා ඒතර එහෙම වුණාම රටේ නීතිය ගැන කුමන කතාවද අධිකරණයේ පවා විධායකයට තුට්ටු දෙකේ වැටෙනවා විවස්ථාදායකයත් විධායකයට වැටෙනවා එතකොට මේ රටේ තනිකර එක පුද්ගලයෙක් මේ රට පාලනය කරන්නේ හරියට හරි. ඒ දවස්වල ගරුතර ස්වාමීන් වහන්සේලා කිව්වා හිට්ලර් කෙනෙක් අපිට අවශ්‍යයි කියලා. ඒක තමයි මේ වෙන්නේ يعني හිට්ලර් කියන හොඳ මිනිහෙක්ද? හිට්ලර් කියන මොන ජන සංහාරය විනාශ කරපු මිනිහෙක්ද? ආ, ඉතාමත් දරුණු මිනිමරුවේ. ඒ කියන්නේ මේ රටේ යම්කිසි කෙනෙක් එළියට බැස්සොත් අපිට අයිතිවාසිකම් ඉල්ලලා යම්කිසි දෙයකදී. ඒ කැරලි ගැසීමක් කරොත් එහෙම මේ මිනිස්සු ජන සංහාරය මැරුවත් ඒ වෙනුවෙන් ක්‍රියා කරන අධිකරණයක් නැහැ. ඒ මිනිසුන්ට සාධාරණයක් ඉෂ්ට කරන අධිකරණයක් නැහැ. මොකද අධිකරණයේ ප්‍රධානම නිලධාරීන් ටික පත් කරන ජනාධිපති. එතකොට ජනාධිපතිතුමාට ඕන විදිහ තමයි ඒගොල්ලන් තීරණ දෙන්නේ. ඊළඟ අනික් කතන්දරේ තමයි ඉන්න 225න් දැන් කිසි ප්‍රශ්නයක් නැතුව ඕනතරම් ප්‍රමාණයක් දාන්න පුළුවන් කැබිනට් ඇමති ධූරවලට. හරි 30ට වැඩිය දාන්න පුළුවන් නේ. එතකොට ඒකත් එක දැන් බලන්න මොන වියදමද රටේ කියලා. දැන් පිට රටවල් ගත්තොත් එහෙම දියුණු රටවල් එංගලන්තේ ගත්තොත් ඇමරිකාව ගත්තොත් අපිට දැන් උනක් ගිහිලා වෙබ්සයිට් එකකට ගිහින් බලන්න පුළුවන් අවුරුදු 50ක් 60ක් 70ක් 100ක් විස්සේ ඒ අමාත්‍යංශයේ එකම නම වෙනස් එන ඇමතිවරයා වෙනස් වෙලා තියෙනවා අමාත්‍යංශයේ තියෙන දැන වෙනස් වෙලත් නැහැ ඒගොල්ලන් ඩිපාර්ට්මන්ට් කියලා ගොඩක් වෙලාවට කියන්නේ ඒ දැන් අපි හිතමුකෝ අධිකරණ අමාත්‍ය කියන ධූරය අධිකරණ අමාත්‍යම තමයි. හැබැයි ඔබ කල්පනා කළා මම අපේ රටේ මාස කීපයක් ඇතුළතදී මේ අධිකරණ අමාත්‍ය කියන උදාහරණයක් විදිහට මම මේ අමාත්‍ය ධූරය ගත්තේ. අධිකරණ අමාත්‍ය කියන එකට මොනතරම් දේවල් ගැළවුණාද මොනතරම් එක්ක වුණාද කියලා මොන වියදමන්ත බලන්න. ඒ නිලධාරීන්ට කතා කරලා යම්කිසි වැඩක් කරගන්න හැදුවම කියනවා නෑ අපේ කැලේට නෙමෙයි මේක ආйти අනික් කැලේට කියලා. මිනිස්සු වැඩක් කරගන්න එතෙන්දි කියනකෝ නෑ අපේ කැලේ නෙමෙයි මේක තියෙන්නේ අනිත් තැන කියලා. වෙන මුකුත් ඕනේ අපේ ලංකාවේ තේපොල් රබල් කියන තුනට කඩලා නැති දේ. ඒකටත් ඇමතිවරු තුන් දෙනෙක් ඉන්නවා. මේ කාගේ සල්ලිද මේ මහජන මුදල්?
එතර මේ ඔක්කොම ඇමතිවරුන් සතුටු කරන්නේ මේ පැත්තෙන් ඇමතිවරුන්ට ඇමතිකම් දෙන ගමන් ජනාධිපතිතුමා සතුටු කරන්න මොන ජරා වැඩේ කරත් මොන කැත වැඩේ කරත් මොන අවනීතිය රටේ තිබ්බත් අර ඇමතිවරුන්ට සිද්ධ වෙනවා ජනාධිපතිතුමා කියන ඕන දෙයකට ඔළුව නවාගෙන ඉන්නේ මට හරි පුදුමයි මහින්ද රාජපක්ෂ කියන චරිතය මේකට අද කැමැත්තෙන් කතා කරන එක පිළිබඳව ඊයේ මම දැක්ක එතුමගේ කතාව. ඉතින් එතුමා සමහර විට එතුමගේ බලාපොරොත්තුවක් ඇති යටව අවුරුද්දක් මාස කිහිපයක් වගේ පොඩි කාලයක් ඇතුළතදී දේශපාලනේ සමුගන්න. එතුමා දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් විශ්ස ගැන හොඳ කියන්නේ නැහැ. මොකද මේකෙන් තනිකර අගමැති කියන තනතුර නිකන් 2000 මේ 15ට කලින් තිබ්බනේ අපිට මතකත් නැහැ හිටපු අගමැතිවරු කවුද කියලා. සමහරු ලෙඩෑදී ඉඳන් අගමැතිකම් කරා සමහරු කියන්නේ ඒ වගේ අගමැති නිකන් නමට හිටි ඊටත් වඩා අන්තිම තුට්ටු දෙකට අගමැති කියන තනතුර දාලා තියෙන්නේ. ඉතින් එතකොට මොකටද නිකන් පාර්ලිමේන්තුවක්. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අපි දන්නේ නැහැ මේක ඉතින් මොන ආද වෙයිද කියලා. මම කියන අද තමයි වෝට් එක තියෙන්නේ. මේ ඡන්දෙ දීමේදී කවුරු කොයි පැත්තට දෙයිද මොන දේවල් වෙයිද දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ මේකට විරුද්ධව කතා කරපු ආණ්ඩුපක්ෂයේ කට්ටිය දැන් අපි අර අහවල් සංශෝධනය කරන්න ජනාධිපතිතුමා කැමති වුණා මම දැක්ක අද උදේ ගම්මබිල මහත්මයා කියනවා හරි සංවේදී කතාවක් ජනාධිපතිතුමා කිව්වා මේ 19 ගෙනාවු එකෙන් කරේ මම මේ රටේ යුද්ධෙ ඉවර කරා ආරක්ෂක ලේකම් විදිහට මම මේ රටේ රට හදුවා මම ආරක්ෂක ලේකම් විදිහට යුද්ධෙන් පස්සේ මේ මේවා මම ජනාධිපතිවරණයට එන එක නවත්තන්න තමයි මේ 19 ගෙනාවේ කියලා හරි සංවේදී කතාවක් කරා කියලා එතුමා කිව්වා උදේ ගම්මබිල මහත්මයා හරි සංවේදී වුණා කියලා ඉතින් ඊට වඩා සංවේදී වෙන්න වෙයි කවදා හරි දවසක මේක සම්මත වුණාට පස්සේ එතුමා කරන වැඩ දිහා බැලලා ජනතාව ඉදිරියට යන්න උනාන් පස්සේ ජනතාව පොල්මු කියන්නේ මේ මුගුරු අතට ගන්නකොට ඔබලාට ඊට වඩා සංවේදී වෙන්න වෙයි මොකද්ද මේ අපි මේ රට කරපු විනාශය කියලා මේක දැන් ඔබලා යම් කිසි ඇමතිකමක් බලා ඇමතිකම රැක ගන්න හරි ආණ්ඩුවේ ඉන්න හින්දා හරි බොරු කිය කිය දැන් මුලින් කියනවා පොඩි මේකත් දානෝනේ අපි මේකට කැමති නෑ වගේ පෙන්නලිවර්ලා දැන් ඔන්න හැමෝම වගේ නිකන් මේකට කැමති වගේ තමයි කතා කරන්නේ විශේෂයෙන් වාසුදේවලා වගේ පරණම මිනිස්සුත් දැන් මේ ටිකක් ෂේප් එකේ කතා කරනවා ඉතින් ඒ වගේ කට්ටිය මේ විදිහට කතා කරන එකෙන් කවදා හරි දවසක ඕගොල්ලෝ නම් තව අවුරුදු 10ක් 20ක් වගේ කාලයක් යනකොට පොළොවට පස්සේ මේ ඉන්න දේශපාලකයන් හැබැයි අනාගත පරම්පරාව ගැන කුමන කතාවද අනාගතේ අපේ දරුවන්ගේ දරුවන්ටත් මේක බලපානවා මේ වගේ කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති රටක් කොහෙ ගිහිල්ලා හැංගෙන්නේද රටේ කොහොමද මතයක් ප්‍රකාශ කරන්නේ ඊයේ මදුෂ්ට වෙච්ච දේ හෙට මේ මාධ්‍යවේදීන්ට නොවේ කියලා අපි හිතන්නේ කොහොමද අපිට ප්‍රශ්නයක් අහන්න හම්බ වෙන්නේ නැහැ මේක තිමිගේ තියෙන බරපතලකම තේරුම් ගන්න බැරි එක يعني මදුෂ් කියන්නේ අපරාධකාරයෙක් වගේම ඒ මිනිස්සයව ඝාතනය කරාද වෙඩි හුමන හමාරුවකින් ඝාතනය වුණාද ඒවා අපි දන්නේ නැහැ මං කියන්නේ ඒ වගේ දැන් සමහරු කියනවානේ මේක මේ එතන වෙච්ච සිදුවීමක් කියලා වෙඩි හුමාරුවක් නෙමෙයි සමහරු කියනවා ගොඩක් දේශපාලඥයන්ගේ හොර දේවල් දැනගෙන හිටපු හින්දා යාව මැරුවා කියලා. එහෙම කියන කට්ටියත් ඉන්නවා. ඒක සත්‍යයක් නම් ඒ වගේ දේවල් ගොඩක් තමයි ඉස්සරහට වෙයි. ඒ කියන්නේ මේ අපරාධකාරයෝ ගැන විතරනේ මම කියන්නේ. ඔබලා වගේ සත්‍ය ජනතාවට වෙන්න මාධ්‍යවේදී. අපි ඔබ වගේ කට්ටිය. දැන් මේ මම අද මේ හරි මේ සමහර මට කියන පරිස්සමින් කතා කරද්දී දැන් 20න් පස්සේ ඉස්සර වගේ විවේචනය කරන්න වෙන්නේත් නැහැ කියලා. අනේ ඉතින් කරන්න දෙයක් නැහැ. අපි හරි නිර්භයව කතා කරපු දේශපාලකයෝ. ඉස්සරහට ඒකත් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මොන වුණත් ළමයි ඉන්නවා. අපේ ජීවිතේ ගැන පොඩි බයකුත් තියෙනවා. ඒ හින්දා අදින් පස්සේ එන රට ඔබ අපි සියලු දෙනාටම හිතේ දේවල් තියාගෙන වෙන දේවල් දීලා विश्वास विपक्ष मेकट विरुद्ध चांदी विमल सिंह अंतिम මේ එලියට ආවෙන් පස්සේ කියන්නේ බලු වෙන්න වෙයි වගේ එකක් වෙන්න පුළුවන්. මේ කියන්නේ දැන් කෑ ගැහුවා හරි සිංහෝ ටිකක් වගේනේ. දැන් බලන්න ගරුතර සංගරත්තේ මම දැක්කා ඇලේ ගුණවංශ හඳුරෝ ගෑස් එකට කඳුළු ආවා කියලා කිව්වා. උන්වහන්සේලා පුදුම මහන්සියක් උනේ වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති කරන්න. උන්වහන්සේ කියනවා අනුරාධපුරයේ මේ
රුවන්වැලි මේ අනුරාධපුරයේ මේ බෝධිය ඉස්සරහා සියලුම ස්වාමින් වහන්සේලා සාදු කියනකොට තමයි මේ ජනාධිපතිතුමා ජනාධිපතිකම් බාරගත්තේ ඇත්තටම මේ මොන මොන අපරාධයක්ද මොන මේ මේ ලොකු සාපයක් මේක මේ විදිහට කරොත් ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා සියලු දෙනාගේ ආදරය සෙනෙහස සහ විශාල විශ්වාසය ඉදිරියේ අර සාදුකාර දෙන හැමෝම සාදුකාර දෙන වෙලාවේ අස්සම් කරපු ජනාධිපතිතුමා තුට්ටු දෙකටවත් අර ගරුතර ස්වාමින් වහන්සේලා කියන එක අහන්නේ නැත්තම් දැන් ඉස්සර හැමදාම පන්සල් අසිරින්දුවා දැන් මේ ප්‍රශ්නෙනකොට නියෝජිතයන් යනවා ස්වාමින් වහන්සේලා හම්බෙන්නේ ස්වාමින් වහන්සේලා හරිනම් උන්වහන්සේ ළඟට ගිහිල්ලා මොකක්ද තියෙන උපවාසය කියන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ කොතනද වෙනස් වෙන්න ඕනේ කියන හරි අහන්න මෙතුමට තියෙන්න ඕනේ නිහතමානීකම දැන් ජනාධිපති වෙලා තාම අවුරුද්දක්වත් හරියට නැහැ ඉතින් ඒ නිසා ඒ වගේම අනික් එක තමයි මේ දැන් මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය දැන් තමයි දැන් ටික ටික එළියට එන්නේ ඔක අපි ඒ කාලේ අවුරුද්දකට එකමාරකට කලින් මෙතුම කවුද කියන එක කිව්වා මෙතුමා හරි භයානක පුද්ගලෙක් කියන එක කිව්වා ආරක්ෂක ලේකම් ධූරයේ ඉන්නකොට එක්තරා මාධ්‍යවේදිනියෙක්ට තාමත් පරුෂ වචනෙන් බැනපු එක අදටත් YouTube ගිහලා බලන්න ඒක අදටත් තියෙනවා එතුමාගේ තරහ කන්ට්‍රෝල් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ දැන් අපි අවුරුදු 17ක 18ක තරුණ පිරිමි ළමයෙක්ව ගෑනු ළමයෙක්ගේ හිතන පතන විදිහ වෙනස් කරන්න පුළුවන් තරුණ වයස නිසා හැබැයි අවුරුදු 50ක් 60ක් ගියපු කෙනෙක් අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන ආපේක ක්ෂණේ වෙනස් කරන්න බෑ. අපි ඒක නිසා තමයි කිව්වේ ඉතාමත් දරුණු පුද්ගලෙයි. මේ දරුණු පුද්ගලයාට මේ තරම් මේ හා සමාන බලයක් අතට යනවා කියලා කියන්නේ. මන් දන්නේ නැහැ හිට්ලර්ට වඩා දරුණු වෙනවා ඉදිරියේදී. රට ආර්ථික වශයෙන් පහළ බහැලා තියෙන්නේ. සංස්කෘතිමය වශයෙන්, සමාජීය වශයෙන් වෙන මුකුත් නැහැ. සෞඛ්‍යම තත්ත්වයෙන් ඉතාමත් පහළ තත්ත්වයක දැන් රට තියෙන්නේ. මේ වගේ තත්ත්වයක් තියෙන වෙලාවක ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වුණොත් ඔබ කල්පනා කරලා බලන්න බඩගිනි වුණත් අනේ මහත්තයෝ මට බඩගිනි කියලා කියන්න ඕගලන්ට හම්බ වෙන්නේ නැහැ අවස්ථාවක් රටේ මිනිස්සුන්ට. ඇයි? බඩගිනි තමන්ගේ ඇත්ත එළියට දාන්න විදිහක් නැති වෙනවා. ඒක තමයි මේ දාමත් ඔය වගේ පොඩි දේවල් පවක්. අප මේ මේ කඩේකට ගිහිල්ලා බඩුවක් අරගන්නකොට ගාන වැඩි කියලා ප්‍රසිද්ධිය කියන්නවත් අඩුම ගානේ බැරි වෙන තත්ත්වයක් ඉස්සරහට එනවා. ඉතින් ඒක ගැන අපි කනගාටු වෙනවා. කෙසේ වෙතත් විපක්ෂයේ විදියට ඔබ නියෝජනය කරන්න අපි හැම අවස්ථාවෙම ඉන්නවා. මම විශ්වාස කරනවා විපක්ෂයේ හැම කෙනාම මේ වෙලාවේ අපිත් එක්ක කෙලින් ඉඳගෙන මේකට හරි තීරණයක් ගනී කියලා. මොකද මෙවර 20 වෙනි මේ 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 සංශෝධනයට කවුරු හරි කෙනෙක් මේ පක්ෂපාතීව ඡන්දෙ දුන්නොත් ඒකේ අතුරු ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ ඡන්ද දීපු පුද්ගලයාට නෙවෙයි ඔහුගේ ළමයින්ගේ ළමයින්ට. ඒ නිසා මේක පරම්පරාගත වැරද්දක් තමයි මේ සිද්ධ වෙන්නේ කියන එක මම මෙලා කියනවා. මම හිතනවා එච්චර තමයි මට කියන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් එහෙම අහන්න.